තිලකරත්නකයන්නේ ගායනයට නර්තනයට මෙන්ම රංගනයට දක්ෂ කලාකාරිනියක්. නිරන්තරයෙන්ම නිර්මාණයක දකින්නට නොලැබුණත් විවිධ චරිතවලින් ඉදිරියටෝ දැකගන්න ඇව ලැබෙනවා. සම්මාන රැසකින් පිදුම් ලැබුව අය උමාලි තිලකරත්න කලකට පසුව ඇය ගැන මෙන්න මේ විදියට කියලා තිබ්බා. ඉතින් උමාලි මේ දවස්වල ජීවිතේ කොහොමද? හොඳයි, සතුටින් රුගත කිරීම වලට සහභාගී වෙමින් දවස ගෙවනවා. පහුගිය කාලෙදී උමාලි පොඩි නිහඬකමකින් හිටියා. කලා කටයුතු වලට සම්බන්ධ වුණේ නැද්ද? කලාවේ නිරත වෙන්න කැමරාවක් ඉදිරියට එන්න ඕනෙම කියලා මම හිතන්නේ නැහැ. පුවත්පතකට කතා කරන්න ඕනෙමයි කියලාත් මම හිතන්නේ නැහැ. මම ලේඛන කලාවට කැමති කෙනෙක්. පහුගිය කාලෙදී මම ඒ කලාවේ නිරත වුණා. ජීවිතේ නිතර දකින ලැබෙන විඳින හැම දෙයක්ම අත්දැකීම් අප ජීවිතයට එකතු කරගන්නවා. ඒ හැමදේම අපි වෘත්තිය වෙනුවෙන් ගොනු කරගන්නවා. ඒ දේවල් කරද්දී මම කිසිම මොහොතක කලාවෙන් ඈත් වෙලා කියලා දැනුනේ නැහැ. කොහොමත් අපේ ජීවිතවලටත් පොඩි විවේක කාලයක් අවශ්‍ය වෙනවා. ඒකට වෘත්තිය හේතුවක් හෝ පෞද්ගලික හේතුවක් වෙන්නත් පුළුවන්. මම ජපානයේ උපාධිය සම්පූර්ණ කරලා ඇවිත් අවුරුදු දෙකක් පමණ එක දිගට වැඩ කළා. ඒ නිසා මට විවේකයක් ඕන වෙලා තිබුණා. මගේ මව්පියන්ගේ ව්‍යාපාරික කටයුතු තිබෙනවා. ඒ වටත් ඒ අයට උදව් කරන්න ඕනි වුණා. ඒ නිසා විවිධ කාරණා එක්ක මම විදේශගත වුණා. ඒ ගමනේදීත් මම අලුත් දේවල් ඉගෙන ගත්තා. ඔය අතරේ 2018 අවුරුද්දේ මම රූකඩ පැංචි චිත්‍රපටයේ රඟපෑවා. ඒකත් විශේෂ අවස්ථාවක්. තාත්තගේ කැමැත්ත නිසාම ගීත දෙකකුත් පටිගත කළා. පුංචි කාලේ දැකපු හීනියක්ද පුංචි කාලේ ආස වුණේ රංගන ශිල්පිනියක් වෙන්නද? නැහැ, මම ආසාවෙන් හිටියේ මනෝවිද්‍යාව පැත්තට නැඹුරු වෙන්නයි. ඉගෙන ගත්තේ කොළඹ මියුසික් විද්‍යාලයේ. වෛද්‍යවරියක් වෙනවාට වඩා මනෝවිද්‍යාව උපදේශකවරියක් වෙන්න ආස කළා. ඒත් සම්බන්ධව ඉගෙන ගන්න ඉන්දියාවට ගිහිල්ලත් මම ලංකාවට නැවතත් හැරිලා ආවේ මෙහි රුගත කිරීම කටයුතු නිසාමයි. ඉතින් ආයමත් ඉන්දියාවට ගිහින් ඒ ගැන වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙන්න හිත ඉඩ දුන්නේ නැහැ. ඇත්තටම මනෝවෛද්‍යවරියක් වෙන්න ආස කළා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ රාජකීය ජනාධිපති විද්‍යාලයේ. 4 වසරෙන් පසු මම කොළඹ මියුසික් විද්‍යාලයට ඇතුළත් වුණා. උමාලි, ඔය දේවල් කරන අතරේ අධ්‍යාපන කටයුතුවල නියැලෙන බවයි ආරංචිය. මම කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවකට සම්බන්ධ වෙලා ඉන්නවා. මට පුළුවන් විදියට මගේ අධ්‍යාපන කටයුතුවලත් නියැලෙනවා. පාසලේදී මොන වගේ චරිතයක්ද? පාසලේදීත් මම හරිම කාර්යබහුල චරිතයක් වුණා. පාසලේදී අධ්‍යාපනයේ වගේම බාහිර ක්‍රියාකාරකම් වලට මම සම්බන්ධ වුණා. අඩුම තරමේ සතියේ දවස් 4ක්වත් පාසලෙන් පසුව පුහුණුවීම් වලට නතර වෙනවා. නර්තනය, නෙට්බෝල් පුහුණුවීම් කළා. ක්‍රීඩා උළෙල තියෙන කාලවලදී සමහර සතිවල දවස් 7ම සවස් කාලයේදී ක්‍රීඩාංගණයේ තමා වැඩිපුරම හිටියේ. ඒ නිසා මගේ පාසල් කාලය හරිම සුන්දර වගේම ප්‍රායෝගිකව ගොඩාක් දේවල් වලට නිරත වෙන්න ලැබුණා. අධ්‍යක්ෂින් බහුල වන සාර්ථක පාසල් කාලයක් වුණා. මට පාසල් කාලයේදී යාළුවෝ ගොඩක් හිටියා. හැබැයි පාසල් කාලයේදී මට පාසල් ප්‍රේමයක් තිබුණේ නැහැ. කෙදරිනුත් මට අධ්‍යාපන ක්‍රීඩා කටයුතු වලට පුළුවන් තරම් සහයෝගයක් දුන්නා. මම ඒ කාලෙදී ජපන් භාෂාව පවා ඉගෙන ගත්තා. ජීවිතේ සුන්දරම කාලය කොයි කාලයේද? අද මේ දැන් මේ මොහොතයි. ගත වුණ දෙයක් ගත වුණ කාලයක් තියෙනවා නම් ඒක ගත වෙලා ඉවරයි. ඒක විඳලා හෝ විඳවලා ඉවරයි. ඒක දැන් නැහැ. දැන් ඒක හීනයක් විතරයි. ඊළඟ මොහොතේ වෙන්න තියෙන දෙයක් ගැන උනත් මම දන්නේ නැහැ. ඒකත් මට හීනයක්. ඒ කාල දෙක මට දැන් විඳින්න බෑ. උපරිමයෙන්ම මට විඳින්න පුළුවන් වෙන්නේ මේ දැන් කතා කරන මොහොත විතරමයි. මේ දැන් මම ගත කරන මේ මොහොතේ මම ඉන්නේ සතුටින්. ඉතින් ඒක තමයි ජීවිතයේ සුන්දරම කාලය. මම මේ කාලේ විඳිනවා.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.